අයිබෝන් සුබ දවසක් සුන්දර දවසක් වෙන කියලා ඔබට ප්‍රාර්ථනා කරමින් අදත් සූදානම් වෙලා ඉන්නවා channel පන්නාලිකාවේ හිතලඟ වැඩසටහනත් එක්ක ඔබව එකතු කරගන්න. හිතලඟ වැඩසටහන තුළින් නිරන්තරයෙන්ම අපි ඔබත් එක්ක එකතු වෙලා ඔබ පිළිබඳව කතා කරනවා, ඔබට තියෙන ගැටලු පිළිබඳව කතා කරනවා, සමාජීය කරුණු කාරණා ගැන කතා කරනවා කියලා ඔබ හොඳින්ම දන්නවා. ඉතින් හැමදාමත් වගේ මේ දිනේ වෙන් කරන්නේ හිතලඟ වැඩසටහන තුළින් ඩොක් 990 විශේෂාංගයේ ඔබ වෙනුවෙන් කියලා ඉන්නේ. ඉතින් මේ විශේෂාංගයේ පුරාවට ඔබේ සෞඛ්‍යමය කාරණාවන් පිළිබඳව ගැටලු පිළිබඳව නිරන්තරයෙන් අපි අවධානය යොමු කරනවා කියන කාරණාව ඔබ හොඳින්ම දන්නවා. ඉතින් අදත් සූදානම් වෙලා ඉන්නවා ඔබේ සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් කතා කරන්න. මේ කාලෙදී පවතින මේ වාතාවරණයත් එක්ක ඔබට තියෙන බොහෝ රෝග තත්ත්වයන් පිළිබඳව නිසි විදිහේ උපදෙස් ලබා දෙන්න තමයි අදත් අපි සූදානම් වෙලා ඉන්නේ. හිතපොතුනි මේ සියල්ල ගැන මතක් කරන වගේම ඩොක් 990 විශේෂාංගයේ ඔබට ගෙන එන ඩයලොග් ඔබත් එක්ක එකතු වෙලා නව්‍යකරණයත් එක්ක මේ නව ඩිජිටල් කරණයේ තාක්ෂණයත් එක්ක ඔබට එකතු කරලා තියෙන ඩොක් 990 ඇප් එක පිළිබඳව මතක් කරන්නයි මුලින්ම සූදානම් වෙලා ඉන්නේ. මේ ඇප් එක ඔබේ ජංගම දුරකථනයට නිරන්තරයෙන් අප මතක් කරන බාගත කරගන්න නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න කියලා. ඊට හේතුවක් තියෙනවා. මොකද ලංකාවේ ප්‍රමුඛ පිළේ සෞඛ්‍ය සේවා සපයන්නා විදිහට ඩයලොග් ඔබත් එක්ක එකතු වෙලා මේ ඇප් එක හඳුන්වා දීම මගින් විශේෂ වරප්‍රසාද ගණනාවක් ඔබට ලබා දීම එහි ප්‍රධානම හේතුවයි. මුලින්ම මම මතක් කරන්නම් ඔබට ලංකාවේ ප්‍රමුඛ පිළේ රෝහල් සම්බන්ධීකරණය කර දෙන්නට, ඒ වගේම ඖෂධ පිළසල්, ප්‍රමිතිගත ඖෂධ පිළසල්, ඒ වගේම රසායනාගාර පහසුකම් ලංකාවේ අංක 1 වෛද්‍යවරුන් ඔබට සම්බන්ධීකරණය කර දෙන්නේ මේ ඇප් එක මගින්. ඒ වගේම ඔබට ඕනම අවස්ථාවකදී ඔබේ යම් රෝග තත්ත්වයක් පිළිබඳව නිවසේ ඉඳම ඉන්න ඕනම තැනක ඉඳම ඔබට ඔබේ වෛද්‍යවරයා සමගින් ඔඩියෝ වීඩියෝ දුරකථන මාර්ගයත් එක්ක කතා බහ කරලා උපදෙස් නිර්දේශ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ සියල්ලක්ම ඔබට ලබා දෙන ඩොක් 990 ඇප් එක දැම්ම ඔබේ ජංගම දුරකථනයට බාගත කරගන්නට කියලා අපි ඔබට මතක් කරන අතරවාරයේදී මට බටා මේ විස්තර පිළිබඳව දැන කියා ගන්න කැමති ඔබ වෙනුවෙන් තවත් වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා 01179990 දුරකථන මාර්ගයේ විප්තයි. ඒ වගේම www.doc.lk හරහා තවත් වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. සලම් අපි සූදානම් මේ හැම දෙයක් මතක් කරලා වගේම අදත් අපි වැඩසටහනට යමු වෙනවා. අද දවසේදී ඩොක් 990 විශේෂාංගයත් එක්ක එකතු වෙන ඔබේ වෛද්‍යවරයා කවුද? ඔබට බොහෝ වෙලාවට තියෙනව නේද මේ දන්ත ගැටලු සම්බන්ධයෙන්? දත් සම්බන්ධයෙන් කතා බහ කරනකොට දත් විරායාව පිළිබඳව කොයි කාලෙදිත් අපි කතා කරන කාරණාවක් සහ අපි හැම කෙනාටම දැනගත යුතු කාරණාවක්. ඒ නිසා මම හිතුව අද දවසේදී දත් විරායාම පිළිබඳව ඔබට මතක් කරන්න කියා දෙන්නට නැත්නම් මේ උපදෙස් ලබා දෙන්නට බොහොම හොඳින් ඒ පිළිබඳව දන්න ඔබේම වෛද්‍යවරයා සමගින්. එහෙනම් අපි සූදානම් වෙලා ඉන්නවා අද දවසේදී අපේ ආරාධනීය පිළි අරගෙන අපිත් සමගින් එකතු වෙලා ඉන්න අපේ වෛද්‍යවරයා මතක් කරන්න. ඔහු දන්ත ශල්‍ය වෛද්‍ය සජීව කන්දේ ගෙදර වෛද්‍යතුමා බොහොම ආදරෙන් කවරේ මේ උදෑසන වැඩසටහන පිළිගන්නවා. අයිබෝන්. වෛද්‍යමනි දත් විරායාම පිළිබඳව කතා කරන්නේ මේක බොහෝ සෙයින් මේ කාලෙදී ඇහෙන කාරණාවක්. දත් විරායාම ලොකු පොඩි දෙයක් නෑ. හැම කෙනාටම තියෙනවා මේ ගැටලුව. දත් විරායාම යන කුමක්ද? අපි එතනින්ම මේ වැඩසටහන ආරම්භ කරමු. ඔව් එතන මහර්ග දත් දිරායාම කියන කාරණාව ගත්තාම අපි හැමෝම කතා කරනවා මේ දත් දිරාගෙන යනකොට අපි සීනි ගැන කතා කරනවා බැක්ටීරියා ගැන කතා කරනවා මැලියන් ගැන කතා කරනවා නමුත් මේවා අතර කොයි විදිහෙද මේ සම්බන්ධතාවය ගොඩ නැගෙන්නේ කියන එක පිළිබඳ සමහරට අපිට පැහැදිලි අවබෝධයක් නැති අවස්ථාවක් තියෙනවා අපි පළවෙනිටම අඳුන ගන්න බලමු මොකද්ද මේ දත දිරාගෙන යනවා කියලා කියන්නේ කියලා ඇත්තටම මෙතෙන්දී සිද්ධ වෙන්නේ ඇසිඩ් එහෙම නැත්නම් ආම්ලිකතාවයක් නිසා සිද්ධ වෙන දෘඩ පටකයක දියවියාමක් අපි දන්නවා දන්ත එනමලය දතේ තියෙන මතු පිටම කොටස දන්ත එනමලය කියන කොටස අජීවී පටකයක් සහ ඒක ඇසිඩ් එහෙම නැත්නම් ආම්ලිකතාවයක් මගින් දියවියාමට ලක් වෙන්න පුළුවන් අපි දන්න ඕනම තැනකට ඇසිඩ් පැතුනොත් එතන දියවියාමකට ලක් වෙනවා ඒ දියවියාම තමයි අපි ඇත්තටම මේ දත් දිරායාම කියලා හඳුනගන්නේ දැන් එතකොට ඊළඟට අපිට ඇති වෙන ප්‍රශ්න තමයි දැන් කොහොමද මේ දත්වලට ඇසිඩ් එහෙම නැත්නම් දත්වලට ආම්ල ආවේ කියන එක අන්න ඔය කතාවෙදි තමයි අපිට මේ සීනි බැක්ටීරියා මැලියන් කියන කාරණා තුන ගැන අපිට ආපෝසරයක් කතා කරන්න සිද්ධ වෙන්නේ දැන් අපි අහලා තියෙනවා මේ පැනිරහ වැඩි කන්න එපා දත් දිරාගෙන යනවා. ඉතින් ඒනත් පැනිරහට කොහොමද දත් දිරන්නේ? පැනිරහ දැන් අපි සීනි කියන එකෙන් දත් දිරන විදිහක් ගැන අපිට එක සැරේට කල්පනාවකට එන්නේ නැහැ. හරි. එතකොට කටේ දත් මඳින්න කියන දත් මැන්දේ නැත්නම් දත් දිරයි කියන. එතකොට දත් මැන්දාම කොහොමද දත් දිරන එක නතර වෙන්නේ? අපි මේක මේ විදිහට සරල කරගන්න බලමු. ඇත්තටම දැන් මේ ඇසිඩ් කියන තැනින් පටන් ගත්තාම කවුද මේ ඇසිඩ් හැදුවේ? මේ ඇසිඩ් හදන්නේ අපි දන්නවා අපේ කටේ බැක්ටීරියා ඉන්නවා ගොඩක්. මේ බැක්ටීරියා ආහාරයට ගන්න ආහාර වර්ගය තමයි අපි සීනි කියලා කියන්නේ. ඇත්තටම මේ බැක්ටීරියා වල ජීවත් වීම සඳහා තමයි අපිට සීනි අවශ්‍ය වෙන්නේ.
එහෙම නැතුව ඒ සීනි වලින් මිසකවම ප්‍රමුඛ වශයෙන් දත දිරලා යන්න යා උදව් වෙලා නැහැ. මොකද වෙලා තියෙන්නේ මේ සීනි කියන කෑම මේගොල්ලන්ගේ බැක්ටීරියාවට අවශ්‍ය කෑම තමයි සීනි. ඒගොල්ල මේ සීනි අරගෙන ඒගොල්ලන්ගේ ජීවන රටාව අරගෙන යන ගමන් ඒගොල්ලන්ගේ බහිශ්‍රාවී ඵල විදිහට නිකුත් කරනවා ඇසිඩ්. එහෙම නැත්නම් අම්ල. එතකොට අන්න ඒ අම්ල තමයි මේ දත්වල නිරන්තරයෙන් ගැටෙන්න ගත්තාම හැමදාම එකම තැනක එකම විදිහට මේ බැක්ටීරියා ඉන්නවා නම් එතකොට ඒගොල්ලන්ට කෑමට අවශ්‍ය කරන සීනි ප්‍රමාණයත් හම්බ වෙනවා නම් සහ වැඩගත්ම විදිහට ඒ නිසි කාලයත් හම්බ වෙනවා නම් දැන් අපිට සීනි ටිකක් තිබුණා කියලා බැක්ටීරියා ටිකක් තිබුණා කියලා දත දිරන්න පටන් ගන්නෙ නැහැ. ඒ සීනි වලට බැක්ටීරියා වලට ඒක භාවිතා කරලා ඒගොල්ල ඇසිඩ් නිෂ්පාදනය කරලා ඒක දත මතු පිට තැම්පත් වෙලා පැය 12ක විතර කාලයක් ගත වෙනවා මේ ආම්ලිකතාවය නිසා මේ දෘඩ පටකයට හානි සිද්ධ වෙන්න පටන් ගන්නටම. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ දවසට දෙවරක් දත් මඳින්න කියලා. මොකද දවසකට දෙන පැය 24ක්. එතකොට පැය 12 කෙනෙකුට අපි දත් මඳලා අයින් කරොතින් සීනි ටික ඉවත් වෙනවා, බැක්ටීරියා මට්ටම අඩු වෙනවා. එතකොට දත දිරාගෙන යාම අපිට යම් මට්ටමකට පාලනය කරගන්න පුළුවන්. මෙන්න මේ කතාව තමයි අපි මේ සීනි, බැක්ටීරියා, මැලියම් කියන ටික ඔක්කොම මේ අපි මේ වපසරි ඇතුලේ කතා කරා. කාලය කියන එක වැදගත් සාධකයක්. එතකොට අපි දැන් දන්නවා ප්‍රධාන සාධක හතරක් අපිට අවශ්‍ය වෙනවා දතක් දිරාගෙන යන්න. මොනවද? පළවෙනිටම දතක් ඕනේ, දිරාගෙන යන්න දතක් තියෙන්න ඕනේ. හරි, දෙවෙනියට මැලියම් තියෙන්න ඕනේ. මේ මැලියම් තුල තමයි මේ බැක්ටීරියා ජීවත් වෙන්නේ. එතින්ද තමයි අපි මැලියම් කියන සාධකය අපිට වැදගත් වෙන්නේ. තුන්වෙනියට සීනි ඕනේ මේගොල්ලන්ට භාවිතා කිරීම සඳහා. සීනි තමයි මේගොල්ලන්ගේ ජීවිතය රැකගන්න එකම ආහාරමය සාධකය. ඊට පස්සේ මේකට කාලය අවශ්‍යයි. මේ කාලය කියන සංරචකය ඉතාමත්ම වැදගත් විදිහට අපි සලකන්න ඕනේ. මොකද යම්කිසි කාලයක් තිබුණොත් තමයි මේගොල්ලන්ට මේ දතට හානි කිරීමේ හැකියාව හම්බ වෙන්නේ. හරි, දත් දිරා යාම සහ ඒ සඳහා බලපාන කාරණා පිළිබඳව ඔන්න අපි හොඳ අවබෝධයක් ලබා ගත්තා. ඉන් අනතුරුව අපි සූදානම් වෙලා ඉන්න මේ රෝග ලක්ෂණ පිළිබඳව කතා කරන්න. වෛද්‍යතුමනි, දැන් එකපාරම කෙනෙකුට කියන්න බෑනේ දත් දිරාගෙන යනවා කියලා මට. එතකොට යම් කාල පරාසයක් තුළ ඔබතුමා කියෝ වගේම කාලය ඉතාම වැදගත්. කෙමින් කෙමින් යම් කාලයක් ගත වෙනවනේද දතක් සම්පූර්ණයෙන්ම දිරා යන්නට. එතකොට ඒ රෝග ලක්ෂණ මතුවෙන කාලය, රෝග ලක්ෂණ ඇතිවීම කොහොමද අපි හඳුනගන්නේ? ඔව්, ඇත්තටම ඔබ කිව්වා වගේ අපේ ශරීරයේ තියෙන ඉතාමත්ම දෘඩම පටකය, ඉතාමත්ම දැඩිම පටකය තමයි දන්ත එනමලය කියන්නේ. දන්ත එනමලය තරම් ශක්තිමත් පටකයක් අපේ ශරීරයේ වෙන කිසිම තැනක අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. එතකොට මෙච්චර දෘඩ පටකයක් හානියට ලක් වෙන්න ඇත්තටම සෑහෙන ලොකු කාලයක් ගත වෙනවා. කාලයක් කියන එකෙන් අදහස් කරන්නේ දවස ඇතුළත කාලයක් වගේම ඒකට සමහර විට දින ගාණක්, මාස ගාණක්, අවුරුදු ගාණක් ගත වෙනවා දන්ත කුහරයක් වර්ධනය වීම සඳහා. අපිට දතේ කුහරයක් තියෙන බව අපිට දැනෙන මට්ටමට එන්න ගොඩක් වෙලාවට අපිට දැනෙන්නේ වේදනාව දැනෙනකොටනේ. අනේ ડોක්ටර් දත රිදෙනවා, දැන් මොකද කරන්න කියලා එන්නේ. නමුත් ඒ තත්ත්වයට පත් වෙන්න ලොකු දුරක් අපිට එතෙන්ට එන්න වෙන ලොකු කාලයක් ගත වෙනවා. එතකොට මේ දත් දිරා යෑමේදී මූලික වශයෙන්ම අපිට දකින්න හම්බ වෙන මාර්ග සුදු පාට ලපයක්. ඒක දුඹුරු පාට, කළු පාට ලපයක් නෙවෙයි, සුදු පාට ලපයක්. අපි ගොඩක් වෙලාවට සැලකිලිමත් වෙන්නේ නැහැ සුදු පාට ලපයක් ගැන. මොකද අපි හිතනවා මේ සුදු පාට ලපයක් කියන එක එච්චරම සලකන්න දෙයක් නෙවෙයි, ඒක හානියක් නරකක් නෙවෙයි කියලා. නමුත් සුදු පාට තිතක්, එහෙම නැත්නම් දත්තේ අනිත්යෙන් වලට වඩා පැහැපත් තිතක් විදිහට තමයි මේ දතේ දිරාගෙන යාම පළවෙනිටම පටන් ගන්න. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් ඒක කහ පාටට හැරෙන, ඊට පස්සේ දුඹුරු පාටට පත් වෙලා, ඊට පස්සේ කළු පාට වෙලා. අන්න ඒ අවස්ථාවේදී තමයි අපි ගොඩක් වෙලාවට දකින්නේ මෙතන දතේ කුහරයක් තියෙන බව. නමුත් අර සුදු පාට තියෙන බව අඳුන ගන්නට නම් අපිට කලින් එතන සුදු පාට ලපයක් නොතිබුණු බව දැනගන්න වෙනවා. අන්න ඒක නිසා මම නිර්දේශ කරනවා ඔබේ කටේ තියෙන දත් ටික නිතරම කණ්ණාඩියකින් පරීක්ෂා කරන්න. බලන්න කට ඇරලා ඊ කියලා ආ කියලා බලන්න මගේ දත් කොහොමද ස්වභාවික නිරෝගීව තියෙනකොට තියෙන විදිහ කියලා. එතකොට යම්කිසි විශේෂත්වයක් තිබුණොත් අපිට අඳුන ගන්න පුළුවන් දත දිරාගෙන යනවායි කියලා. හරි, ඉතින් දත් දිරා යාම පිළිබඳව අපි කතා කරනකොට ඔන්න මූලික අදියරේදී අපි ඔබට හොඳ දැනුමක් සැපෙවුවා. ඒ විතරක් නෙමෙයි, මේ පිළිබඳව අපි හොඳින් ඔබට කියා දුන්නා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේ පිළිබඳව තවදුරටත් අපි කතා කරන්න සූදානම්. මේ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන හිත ළඟ වැඩසටහන තුළින් අද දවසේ කතා කරන ඩොක් 990 විශේෂාංග තුළින් අපි හැමදාමත් වගේ ඔබට මතක් කරනවා ඔබ ඩයලොග් නම් ඔබට ඩයලොග් ඔබ වෙනුවෙන්ම ලබා දීලා තියෙන විශේෂ වරප්‍රසාදය තමයි ඩොක් 990
ऐप डाउनलोड हरीम लेहसी क्रम लेहसी पहास क्रम वेदे मगिन वडी वर प्रसाद दिन मत लंका प्रमुख पेले रोहाल लंका उम वैद्यवर एवाक विशेष मताक्रथाक सेवाश्यक सौख्य उपदेश लाभ हेकिन अवश्य रसायनागार पहासुका मे वाक्यम अवश्य रासायनिक परीक्षण निर्देश www.doc.hk/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